දුවේ පොත්තේ කොහොම දොයාලට අයුබෝවන් මං අදාාවේ තුනශේණය කියවීම් පොත පටන්ගන්න. අපි බලමු තුනශේණය කියවීම පොතේ පළවෙනි පාඩම. පලවෙනි පාඩම තමයි කොරවක් පැටික්කිට අකුරු කියවපුදා. අපි බලමුකෝ කොරවක් පැටිකි කොහොම ද අකුරු කියව කියලා තුවල පුතාල මාත්‍යයක රැදිිලා ඉන්න. ඉක්කෝමත්ත එකක රටක ලුකු කැලෑරොදක කොරවක්කො කියල කියන කුරුල්ලු කට්ටියක් හිටිය. එකෝමත්තෙක දවසක කොරවක්කි කොරවක්ක දැකල කතා කරලා කිව්වා අපේ කොරවක් පැටික්කට අකුරු කියවට කියාපු කාලේ කියලා. කොරවක්කා කන්දක් උඩක කැන්දගහක අත්තකට නැගලා කොවාකොවා කියල කෑගහල කීවා අනික් කුරුල්ලන්ට කරුණා කරලා අපකුරු කියවන නැකතර කවුරු කවුරු තෙන්ට කියලා. අක්කුරු කියවන නැකතට කැලේ ඔක්කොම කුරුල්ලො කවුඩු පනිිකියොයි, කාක්කොයි, කැස්වටුවොයි, කෑදැත්තොයි, කිරල්ලුයි ඇටිකුකුලොයි, වලිකුකුලොයි, කොක්කුයි, කෝකිලොයොයි ඔක්කුමාව දැක්කනැද්ද කෙවිලිය. කොරු කියවට කීව බකමූනාට බකමුණ හුම් හුම් කියලා කොරවක් පැටික්කිට කතා කරලා කීවා මුලින්ම කයන්න කියවමු කියලා. කයනු කී කයන්නේ කයන්නට ඇලපිල්ල ලියා ලූයෙන් කායන්නේ කියල. බකමූනා කවුරොත් කියනාකාරයට කීවා. කොරවක් පැටික්කි ටිකාක් අකීකරුයි. කටෑරල කෑගහල කීවා? කො කෝවා කියලා. කොරවක්කන්ට මේතාක්කල් අකුරු කියවන්නට බැරි කාරණාවක් කෝක. මේ කතාව උපුතාා ගන්නාලත්්දේ මහාචාර ජේබී දිසානායකගේ අකුර මිහි තුන පොතෙනි. හොඳයි දුව පුොතේ ඔයාල බැලුවන් එෙද මේ කතාව. තුවල පුතාල ආප හෝපාරක් මේ කතාව හොඳට කියවන්න. මම ඉක්මනටම වැඩපොතේ අභ්‍යාසයක්ක දුවල පුතාලාව හම්බ වෙන්නම්. flexibility EiB1 hemmoteme,